සමන්තාචක්කවාලේසු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කද දම්මස්සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස සද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින්නත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. උතුම ධර්මදේශනයකට සවන්දෙන්ට. ඒ තමනොත් සවන්දෙන අතරේ සියලු සැදැල් සදැවතුන්ගේ ධර්ම අවබෝධය පිණිස ධර්මධහනමය පින්කමක් හැටියට සිද්ධ කරගන්නට ප්‍රඥනාලි කාව අපකාර කරගෙන ඒ තුළින් ලෝකය පුරා විසිරවාහරනු. ඒ සඳහාඕතුම් පින්බරදායකත්වය පානතුරා අලුබෝමුල්ලේ පදිංචි සාවිත්‍රී ජයන්ති කුරුප්පු මෑනියන් පුතනුවන් ලේලිය සා මිනිිබිරිය විසින්. දහැතිදායකත්වය දරර්ලති වෙන. අරමුණු වසර නමීකට පෙර පරලොව සැපත් වෛද්‍ය ඩඒ කුරුප්පුපයාානන්ට මේ ධර්මදානමය පින් අනුමෝදන් වේවා. එමෙන්ම සුජීවත්ව සිටින සාවිත්‍රීජයන්ති කුරුප්පු මැනියන්ට පුතනුවන්ට ලේලියයටට මිනි බිරියට සහ පවුලේ නෑදෑ හිතමිතුරන් සමට නිදුක් නිරෝගි දීර්ඝාය සම්පත්ලැබේවා චතු සති ධර්මය වබෝධයටත් මේ පින් හේතුවේවා රල බ ීරම යාාත හිත මිත්‍රාදීන්ටත් මෙම ධර්මදාානමය කුසල අනුමෝදන් වේවා තවද ගෞරෝනීය ධර්ම දේශඛාණන් වහන්සේ වන ත පෝනි රරි දජ ස්වාමින්න් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසල බලයෙන් චතු්‍රරාර් සත්‍යය ධර්මය බෝධේවා සක්දිවිඳුන් සතර වරම් දිවිරාජාණන් වහන්සේලා සුමනු සමන්ධදි විරාජ ඇතුළු සරු සම්යත් දිික්්ටික බුන්ටත් පින් අනුමෝදන් වේවා කෙල ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවන් මුදුන් පත්කර ගැනීම භිලාශයෙන් තමයි ධර්මදානමය පින්කම හැටියට පින්කම සිද්ධ කරන්න මාතෘකාවකුත් ලැබිර තියෙන ධර්මානුශාසනාව සඳහා ඒ මේ ආත්ම භවයේම සෝවාන් පල අවබෝධවීම පිණිස්ස පටිච් සමපාදයඇසුරුවින් ධර්ම දේශනයක්. ති හේතු පලදහම අවබෝධ කරගැනීමම ස්වාන් පලයයි මකද ඒ තමයි සත්‍ය උධර්මය ඒ පරම සත්‍යයක් එකයන්නේ සියල්ල සංකතයි සංකතයි කියන්නේ හේතු ප්‍රත්්‍යයෙන් හටගත්තා කියන කාරණය මේ ධර්මය දේශනා කළේ හි දේශනා කළකම ශාස්තෘන් වහන්සේ ලොතුරා බුදුරජාණන් වහන්සේ බුදුවරේ ගක්ලෝක්කට පහල වෙලා මේ උතුම් හේතු පලදහම දේශනා කරන තුරු මේ සම්බුද්ධ ශසනය තුළ මේ සත්‍යය උධර්මය පවතිනවා හැබැයි තවබුදු කෙනෙක් පහලවෙන්න තුරු මේ සත්‍යය දහම තියෙනවක් කියලා කියන්න බැසිල් සංස්කරධර්මය අනිත්‍ය නිසා හැබැයි තතාගතයන් වහන්සේ පැහැදිලිකරෙත් මගේ දහම නිවැරදිවානු ගමනය කරන එ පිළිවෙත් පුරන පිරිස ඉන්නතා කල් රාතුන් වහන් සේලාගෙන් ලෝකය හිස්වෙන නෑ කියන කාරණය තිින්තවත් බුදුවරෙක් ලෝකෙ පහල වෙනකං නම් දහමතිය කියන එක සැකයක් සෙලු සංස්කර ධර්මය අනත්‍යයි කොහමොනත් බුදුවරයෙක් තමයි මේ හේතු පල දහම ලෝකයාට විවරණය කරන්නේ ව්‍යවෘත කරන්නේ බෙදා දක්වන්න නිවැරැදදිවම අවබෝධ කර ගැනීම ස්ොවන්ඵලේඒ පටිච්ච සමුපාදය තුළිනොත් මනාව දේශනා කරලා තියනවා.මස්කන්ද ධාතු ආයතනවල පැවැත්ම පරීක්ෂා කරල බැලුවත් ඒසභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඕනම ධර්මතාවයක් අරගෙන ඒකෙ මූලධර්මයන් හෙවොත් මෙ තතාගතයන් වහන්සේ දේශනා කරපු හේතු පල ධහමතම යව්ුවෙන් ඕනොම ධර්මතාවයක් කරන්න එක හොඳට පිරික්ෂණන් පරරික්ෂා කර විභාග කර. එතකොට පේනවක් තේරෙනෝ වැටහෙනවා හේතුවන්ගෙන්ම සකස්සෙච්ච බව. තේනිසා අපි යාම් කිසි කෙනෙක්. මෙ හේතුඵලදම අවබධ කරනවනං පඩික්්ෂවඋපාදය අනි වාාරයෙන්ම උපකාර කර ගත යුතුමයි ගදේතු තාමත්ම ලස්සනට පැහැදිලිවතියන්නේ හේතුඵල. එවගේම ශාසත දිිට්ටි උච්චේද දිට්ටි කියන ධර්මතා දෙක සිතින් බෑර කර ගැනීමම සෝවා ශාස්ත දිට්ටි උච්චේද ට්ටි දිට්ටි දෙකෙන් ගැලවීමම චුල සොතා පන්නේ. ශාස්වත කියන මකක්ද ශස්වත කියන්නේ මෙලෝකේ යම් කිසි දෙයක් පවතිනවක් කියලාගන්න පවතින කියන ගන්න සිතුවින්න. දැන් අපි එක බලමු මෙරූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහ විග්‍රහ කරලා බෙදල බලමු පවතිනවාද එෙම නැත්තම් මොකක්දම මේ සිද්ධවෙන්. දරූපස් කන්දය. රපක්කයන්නේ සතර මහ දහතු ත සතරා මහදහතු පවතිනව කියලා ගත්තොත් යම් කිසි කෙනෙැද ඇස ඇස පවති පවතින කිය ගත්තො සාාසත දිට්ිය පවති නෑ කියල ගත්තොත් උච්චේද දිට්ටිය එනම් කොහමද ද රූපය පවතිනවා කියලගන්න රූපය තුළට පුච්චඩයක තුළ කරනවා එ රූපය මම කියන්න මම තුළ රූපය තිෙනවා කියලගන්න රූපය පවතිනවා කියලා ගන්න හොදටහ ගන්න එක ගැම්ඹුරුවි රූපය පවතිනවා කියල ගන්නවා රූපයට කියන සභහවය තුල් කරනවා. මමත් තුල රූපය හොයන රූපය තුළ මමොහේනවා. මේ හතරම දික්්ටි එකන රූපය පවතිනවා කියලා ගන්න රූපය ගැන සතරමහදදු. සතරමහදහතු පවතිනව කියලාගන්න එ සතරමහදහතුන්ට මමත්තය ඇතුල් කරනවා සතරමහදහතු තුළ මහය මතු සතරමහද. සතර මහද එඒවනාට අපි ගන්නේ රූපය පවතිනවා කියලා. රූපයට මම කියන පුච්චරයක ඇතුල් කරනවා. මම තුළ රූපය හොයන රූපය තුළ මහොයවා දැනම හොයන්න පුළුවන් හම්බ වෙනවද රූපය කියන්නේ සතර මහදහතු එක පවතිනය එකක් නෙම පවතින ධර්මතාාවය නෙමේ. ඒ සනයක් ෂණයක් ෂනයක් පාස ඉපද බිඳින ධර්මතාමය. අනිත්්‍යක ඒක ප්‍රත්්‍යයෙන් හටගත්ත ධර්මතාාවය. ඒ සතර හදහතුන්, ප්‍රත්්‍යයෙන් හටගත්ත ධර්මතාමය. දරූපයක න සතරමහදහතු මොන පත්වය. ඒ හතරම ප්‍රත්්‍යයෙන් ඒ හතර හටගත්තා. අන්නේ එක ගැමුුරු කරුණක්. ධර්මතා හතරම ඒ ධර්මතා හතර හදනවා පටවිධාතුව පධව තජෝධාතු වායෝධාතුව නැතුව ඒ දෙන්නට එන්න බැ ක්‍රියාත්මක වන්න බෑ. අපෝධාත්තුට තේජෝධාත්තුයට පටවී වායෝ කියන ධර්මතා දෙකනතු ක්‍රියාත්මක වන්න බෑ. තේජෝධාතුවත්ව දදෝධාත්තුට පටවි ආපෝවායෝ කියන ධර්මතාාවවෙන්න තුව ක්‍රියාත්මක වෙන්නත් බේ.වායොධාත්තුවට පටවි ආපෝත්්‍යය ජෝ කියන ධර්මතාව වෙන්න තුව ක්‍රියාත්මක වෙන්නත් දේ. එනම් පවතිනවක් කියල ගන්නේ එක දිට්ටක් නමේ ඇයි සනයක්වත් පවතින්නේ නැහැ එතනතියන ක්‍රියාවක් ඉපද බිඳින ක්‍රියාවක් ඇතිව නැතිවෙන ක්‍රියාවක් හටගෙන අතුරුදහන් වෙන්න ස්වභාවයක් එනම් පවතිනවා කියලා යම් කිසි කෙනෙක් ගන්නවන එසිතුවිල්ල වැැරදි කියන්නේ එකයි බුදුරජන්වාන්ස දෙසනා කරන්න එසිතුවිල වැරදිී එනම් ඒකට මම කියන්නේ මම කියල හිතුවොත් එකත් වැරදි ඒ ශක්තිීන් හතර ඒ ශක්තිීන් හතරට උපකාර කරනව කියලා දෙකීමම හේතු පල දහමයි. මොක ඒහත්තරට ඒහතරෙන් එකටවත් තනීෙන් එන්න බැහැ ඒහතර එන්නේ අත් එක්ෙනෙක් කෙන්නේ අනිත්තුන් දෙ නත් එක්. යා එන්න අනිත්තුන් දෙ නත් එක්. ඒගවෙක් කෙන එන්නෙත් අනිත් න් දෙ නත් එක්. හතරම නික් කෙන එන්නෙත් අනිත්තුන් දෙෙන එක්. තනින් එන්න බැහ. එනම් පවතින්න එැහැ? ඒ ධර්මතාහතර ඕනවුන්ට ප්‍රත්්‍යයයි කියන කාරණය නිවැරදිව තේරුම්ගත්තත් බුදුරජාණන් වහන්සේ සංකතයික්ෂයන් පු එක සත්‍යයක් කියල වැටහෙන සංකතයිකිව ප්‍රත්්‍යය හට ගත්ත කියන එක එම් ඒකටයි මම ඇතුල් කරන්නේ මමත්ව ඇතුල් කරන්නේ පුච්චලයක් ඇතුල් කරන්නේ ඉට පස්සේ ඒ රූපය තුළ මම හොයෙන දකින රූපය තුළ මම තුළ රූපය දගෙනවා රූපය මගේ කියලගන්න රූපය මට අයිති කියලගන්න රූපය මගේ ආත්මි කියලගන්න දැමි සියල්ල දික්ටි එන දොට රූපයකයන්නේ සතර මහ ගාත්තුන්ට රූප කියලක් කියනවා එනම් ඒ පවතින එකක් නෙමෙයි පවතිනෝ කියලා ගත්තොත් සිතුවිල්ල වැරදිී පවතින් නෑකිව්ව සිතවිල්ල වැරදි. පවතින් නෑකව්වත් උච්චේද දිට්ටියට වැටෙන. පවතිනෝකිව්ව ශාස්ත දිට්ටිට වැටෙනවා. පවති නෝද පවතින් නැද්ද දෙකම ප්‍රතික්ෂේප කරලාත් තතාගතයන් වහන්සේ දේශනා කරනවා කත්තය හටගන්නේ හේතුන්ගෙන් හටගන්න ඒ ධර්මතා හතර ඒ ධර්මතා හතරටම හේතුයි එහෙනම් ඒ හටයි මම කියන්නේ ඒ හතට මම කියන්න වෙතුර පවතිනව කියලා ගන්න බහ මොකද චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳන නිසා ඒපද බිඳනව වෙනුවට ආයිත් ප්‍රත්තයෙන් හට ගන්න ඒපද බිඳවෙනවට ආයි ප්‍රත්තයෙන් හටගන්න ආයි නැවත ඉපද බිඳ ඇ ප්‍රත්තයෙන් හටගන්න දෙකර පවතිනව කියනෝොද නැකී නොද එකම තතාගතය වස ප්‍රතික්ෂ කරනවා. එතමයි සත්‍යය. ත තතාාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්්‍යේශකශසනා කියනෙ උපකාරයෙන් හැදෙනවා කියනෙ. ඒක නිවැරිදිවාව බෝධ කර ගත්තුත් බුදුරජාණන් වහන්සේ සියල්ල ප්‍රත්්‍යයෙන් හටගන්නවා කියන කාරණය සනාතරන සත්‍යයක් බෞතේරනවා. දැ ඒක ටතුු මක් ොහමදැතුල් කරන්නේ පුචරේක තුල් කරන්නේ පුච්චරේක තුළ කරන්නබේ. එතුඒ රූපස් කන්දය තුළ මම දකින මම තුළ රූපය දකිනතුළ රූපයකුත් නෑ මමත් නෑ මමත්නෑ රූපයකුත්න්නේේ. හැබැයි අපේ දික්ටියය එමනත්ම් වැරදිස් සිිතුවිල්ල තමයි මම තු රූපය දකින රූපය තුළ මම දකිනවා. දෙහෙම වෙන්නෙත් එම වෙන ර තුල මදකිනවාන. මමතුල රූපය දකිනවා. රූපය මගේ කියනවා. රූපය මට අයිතී කියනවා. රූපය පවතිනෝ කියලගන්න. බුදුරජා ව සේෂල ප්‍රතික්ෂප කරනවා.න්න සමදිිි එ නිවර දිව දැගත්ත නිවර දිව දැක්ක සම්මදිිට්ි. සම්ම දිට්ි කියන ච ೋත ප ස. ඇස පිළිබඳව කොහොමද ගන්න බාහිර රූපය පිළිබඳවක් කොමතකන්න චක්කු විඥානය පිළිබඳව කොහොමද ගන්න දැ අප ඇස ගැන ඉස්සල රූපස්කන්දය ගැන කතා කලෙන් දැන් කන කියන්නේ තරූපස් කන්දයටට අයිතියකක්නෙ තර කන කියන්නේ ද්‍රපි හිතන පවතිනවා කියලා කෙනෙක් කියන පවතින් නෑ කියලා පවති නෑ කිව්වොත් උච්චේද දිට්ටියයට වැටෙනවා. පවති නවා කිව්වොත් ශාස්සත දිට්ටියට වැටෙනවා. එනම් බුදුරජන්වාස මොකක්ද කියන්න. සතාගතැන් වහන් සිකියනක ප්‍රත්්‍යයෙන් හටගන්න. උපකාරයෙන් හටගන්න. දර කන කියන්නේ සතර මහද හතු. ද ප්‍රත්්‍යයෙන් හටගන්නවා කියන කාරණය තමයි ඒ හතර දෙෙන ඒ හතර දෙනාට ප්‍ර්‍යයයි . හා භූත හතර හාභූත හරට ප්‍රත්තිය. හැබයි එකට තවත් ප්‍රත්්‍යයක් තියෙනවා ඒකම විතරක්න මේ ප්‍රත්තිය. ඒක පැවැත්ම දැඟ අධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්තොත් ඒ සතර මහදහතු ඒ සතර මහදහතුන්ට ප්‍රත්්‍යය. හැබැයි වි මේ කය එක පසික කියන්න නැත්න තේරෙන්න එසල මේ රූපස්කන්ද විද්‍රා කරලයෙන්. ද නාසේගත්තත් පවතිනවා කියනවද පවති නෑකිනවත් දෙකම් වැරදිී යි නාසේ කියන්නේ සත්‍රමාහධාතුන්ගේ ක්‍රියාව පවතිනවාකිව්වොත් නෑ වැරදි ඇයි ඉපද බිඳිනයි එ කොහොද පවති ද පවති නෑව්වොත් ඒත් වැරදි එයි ඉපද බිඳිනවා ද්‍ර පවති නෑ කියන්නත්බ පවතිනවා කියන්නත්්බේ දෙකම දිීට්ටි ඒකට මම ඇතුල් කරවා මමත්්‍ය ඇතුල් කරනවා එක මගේ කියනවා එක මට අයි්‍යී කියනවා ඒආකාරෙන් හිතනවා ත්‍ර මමත්්‍ය ඇතුල් කරනවා රූපය තුළ මමදකින මම තුල රූපියය දකිනවා රූපයත්නෑ මමත්නය රූපේකය ඇතිව නැතිවෙන ධර්මතාවය එතකට ඒ ැතිව වෙන දහම ධර්මයක් ප්‍රත්තයෙන් හටගන්නන්නේ ප්‍රත්්‍යයේ නූනොත් නෑ. ප්‍රත්්‍යයෙන් හටගන්න. උපකාරෙන් හටගන්න. උපකාර නූනොත් නෑ. එනම් රූපයකුෑ මත්නෑ දෙකම් වැරදි. මම තුළල රූපය දකිනවා. රූපය තුළ මම දකිනවා. දෙෙහම නෙමේ දව ශසාමාන්‍ය ජීවිතයේ දදිවෙෙන්ිය. රූපය තුළ මම දකිනෝනේ. මමතුළ රූපය දකිනවා. රූපය පවති නවා කියරගන්න. ඒ මමත්ත ඇතුල් කල්ලා තියෙනවා ඒ මගේ කියනවා එක මට අයි්‍යී කියනවා සියල්ල වැරදිනැති සියල්ල වැරදි එනම් හරික මකත් හරි සංකතයි කියන එක ප්‍රත්්‍යයෙන් සකස්සෙනවා කිය එක තමයි හරික නිවැරදික දිව පව්තිනව කියනවද නැ කියනද අයිති සතර මහද සතරමහදහතු පවති නවද පවති නැද්ද එතු පවති නැකවොත් නෑ පවති නෝකිවෝ වැරදි යි චිතක්ෂණ දාහත්තයි ඉපද බිඳිනවා එ පවතිනද එන පවති නැද්ද පවති නෑ කියන්නබේ පවතිනෝ කියන්නද්ද ප්‍රත්තිය හැදිනවා සංකතයි මේ අතා සභාාවේ නුවනට හසු කරගන්ට නුවනින් දකිින්ට එතයි පරම සත්ත්‍යය දිවක් නෑක කියන්න බැ තියනවා කියන්න බේ. එතුර තියනකිවොත් සාසත දිෙට්ටි නෑකිවුවොත් ඔච්චේද සිිටි ප්‍රත්තයට අනු රූපහදෙන්නේ උපකාරයට අනු රූපයහෙදෙන්නේ එතුරඒකට මමත්තය ඇතුල් කල්ල දිවක් මමක් කියන මගේ කියන මට අයිතිී කියන. එතුරේ රපස්කන්දයට මමත්්‍යය ඇතුල් කල්ලා මමතුල රූපය රූපය තුළ මම දැකිනවා ද ඉන්නවද සතරම හත්දහතු ඕනුන්ට ප්‍රත්්‍යය වෙනවා කියන එක නෙමේදඉදමත්ම නිවැරදි සත්‍යය වූදහම ප්‍රත්්‍යයෙන් සකශ්චනවා කියන කාරණය එකතමයි පරම සත්‍යය සරීරය පවතින පවති නැද පවතිනකිව සාස්තු දික්ට පවති නැකිවත් උච්චේද. ද්‍ර පවත්තිීනවාවද පවති නැති. සරීරය ඇති සත්‍ර හදහතුන්ට. ඉපද බිඳිනෝ චිතක්ෂණ දාහතයි ඉපද බිඳනවා එද ිපද බිින්ද නවන නැවතහැදෙනන. ඉපද බිඳනවා නැවතහැදනවා ඉපද බිඳනවා නැවතහැදන. ඉපද බිඳනවා නැවත හැදනවා. ඒ හදන ප්‍රත්ති. ඒ හැදන ප්‍රත්තිේ. ත්‍රාපි දන්නවා. තර මහදහතුන්ගේ ප්‍රෘතියටට කම්ම චිත්තේ ඉරතු ආරක කියන ධර්මතා හතර ප්‍රත්්‍යය කියනක. එතර කොහමද පවතිනෝක පවති නෑකන්. එතුරේ රූපස්්කන්දයට මම ඇතුල් කරලා මමත්්‍යය ඇතුල් කරලා. කයතුලින් මමහ ම දකිනවා. රූපස්කන්දයට මමත්්‍ය ඇතුල් කරලා. මමතු රූපය හොයන රූපය තුළ ම හොයෙනවා. රූපයකුත්නේ මමත්නේ සතර මහා ගාතු ඉපද බිඳනවා. එකට තමයි රූපකිවේ. එතර මම කොහදේතන. එතර මම ඉන්නවද. මම කිව ගම ශසතතු දිිට්ට. ම නමේ කිවොත් ච්චෙද දික්ටි. එන මම මම නෙමේද දෙකම් වැරදි. මම කිව ශාස්සතු දිට්ි. එල පුච්චරයෙක්. එනම් පවතිනවා . මම නෙමේ කිව උච්චේද දික්ටි. එ මම නෙමේද. ප්‍රත් සකස්සනවා හේතුන්ගේ සකස්සෙනවා සංකතයිය රූපය තුළ මහයෙන ම තුළ රූපයයනවා. රූපය දකින මම තු කය තුළ මම දකින්නේද. ප්‍රත්‍යන පුච්චරය. මම තුළ කය දකින්නේෙ කය මගේ කියන්නේ කය මට අයිතිී කියන්නේද. හරි දොක්කොම ඔක්කොම් වැරදිී. එන හේතු පල දහම වේදනාව පවතිනෝ කියගන්නවා. වේදනා පවති නෝද පවතිනැ හොදට හිතන්ට හදර කල්පනා කර වේදනා පවතිනෝ කියලා කිව්වත් සස්වතු දිට්ටි පවති නෑ කිව්වත් උච්චේද දික්්ටි. බුදුරජාණන් වන්සේ දේශන දෙකම ප්‍රතික්ෂේප කල තතාගතයන්වා සීදිරිපත් කන සංකතයි. සංකතයි කිවේ ප්‍රත්්‍යය හටගත්තා ස්පර්ශ ප්‍රත්ය හට ගත්. ගොඩක් දුරන්නේ පහ ගොඩා හිටන්න ඕන්න ඉස්පර්ෂ ප්‍රත්වයෙන් හට ගත්තය. ඉස්පර්ෂය නැතන්නේ එන එතු නෑක නොද තිීන කියයන පවතිනවාකිව සා දිිට්ටි. පවති නෑකිවොත් ච්චේද දිිට්ටි. දෙකම ප්‍රතික්ෂය ප කළ දිට්ි දෙකම ප්‍රතික්ෂය ඇතුරොයි දිි්ි දෙකක් තුල හැට දෙකක් දිිට්ටි තිීවා. ස දි ද ට ක්ච් දිට්ටි හතලි සතරක්. ක් තිබ දැහට දෙකම තතාගදනශ ප්‍රතික්ෂප කළේකයි එන වේදනාව පවතිනවා ප්‍රත්තය හටග ප්‍රත්්‍යය නැත්තන්නේ සංකතයි ඉස්පර්ශයක් නැත්තන්නේ. මොන්න වේදනාවක් වුණ ස්පර්ෂ ප්‍රත්ය හටක එනම් වේදනාවට මමයි තුල් කරලාතිනවා වේදනාව මගේ මම වේදනාව තුළ ේදනාව තුළ මම දන්න එ කොහද මම ඇතුළ කරන්න වේදන නෑන. ඉස්පර්ෂය නෝන කහොමද මම කියන්නේ මගේ කියන්නේ වේදන මගේ කියයන් මට වේදනයි කියන්නේ කොහම විස්පර්ශය නූන දිස්පර්සෂ ප්‍රත්යෙන්නේ මේදද වේදන ඉස්පර්ෂ ප්‍රත්තිය වේදනා එ ස්පර්ස ප්‍රතියන ස්පර්ශය නැත්තම් වේදාව නෑන එන නෑ කියනද තිීන කියන්න. ප්‍රත්යේද හටගන්න සංකතයිද උපකාරයෙන්ද හැදුුණ හොතට හිතන්ට නැවත නැවත හිතන්ට නැවත නැත පරක්ෂා කරන්න විමසන් ප්‍රත්්‍යයෙන් සකස් කරන්න. තුර එන වේදනා පව්චිනවා කියන්න බ වේදනාවතුළට මම ඇතුල් කරන්න බ මම තුළ වේදනාව තියනවා කියන්න බ වෙදනව තුළ මම ඉන්නවා කියන්න බේ හතරයි දිිට්ටි හතරම නිවැරදිියක මොකත්. ප්‍රත්තයෙන් හට ගත්තා. එතොට එ නිවැරදිදේ දැක්කොත් එදකින්නේ තතාගත දහම නිමීදේ. එද තතාගත දම නිවැරදිව දක්ක ගැන සම්මාදිිට්චිනි සමදිටි ගැන සොවාන්නේ. සම්මාදිිට්ටයට එන්නන තතාගත දහම නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්්ඩෝන. එනිවැරදිව දැනගත්ත නිවරදිව දැ ගත්ත එකට කියෙන සම්මදිිටි. සමාදිිට්ටි කියන කට එ ඒ ඇනේ හරියටටම දැක් අය ඇන සමාධදිට්ටිකය නිවැරදිෝම දක්ක හරියටම දැක් දිට්ටික නෙ දක්කිනෝ සම්මාකයනෙ නිවැරදිෝම එනයසුවන් සඥාව පවතිනව කරගන්න සඥා පවතිනවද සඥාව රූපහඳුනා ගැනීම පවතින දයද සබ්ද හඳනා ගැනීම පවතින තියද ගඳස්ුවඳ හඳුනා ගැනීම පවතින දෙය. රස්ය හඳුනා ගැනීම පවතින දෙත්ය. පහස හඳුනා ගැනීම පවතින දෙය අරමුණු හඳුනා ගැනීම පවතින දෙයත් න නෑකිවත් තුච්චේ දිිට්ටවයටෙන පවතිනෝකිව සාස්තු දිිට්ටවයට මොකද තතාගතන් වහන්සේ දේශනා කරන්න. සංකතයි ප්‍රෙන් හටගත් ස් පර්ස ප්‍රත්්‍යයෙන්. යම් රූපයක් හඳුනාගන්න නම් ඒ රූපය හැට ඉස්පර්ස වෙන්නේ පයි එතකොන්න රූපය හඳුනන්නේ ඇත කොහොමද හඳුනගන්න සබ්දයක් කනට ඉස්පර්ස වෙන්නේ පැයි බ්දය හඳුනගන්න දැ බලන්නකෝ සාමනි පොලිළමයින්ටනන් තේරෙන්නේ දැ ලොකොයටත් තෙරෙන්නේ කන වෙලාති ප්‍රත්ථය නෙමේ ද සකස්ෙන්නේ තර සබ්දය ස්පර්ස වෙන්න න නෙමේ සබ්දය පිළිබඳ හඳු ද සුවඳ ස්පර්ස වෙන්න නේ නැද්ද ගද සොඳ ඳුනගන්න. රස්සය දිවට ඉස්පර්සවෙන්නෝ නැද්ද රසය හඳනගන්න ලුවන්දේ හතුනග. ඉස්පර් වෙනතා හඳුනගන්න පුළුවන්ද. ශරීරයට පහස ඉස්පර්ෂ නූනොත් පහස පිළිබඳව හඳුනගන්න පුළුවන්ද. මේ එන සංඥාව පවතිනවද. ඒ සඥාවට මයඇතුළ කරන්නේ. සංඥාව තුළ මහො එෙන මතුළ සංඥාවයනවා තථගත වශ්‍යය හතරම ප්‍රතික්ෂේප කර. මමත්නෙම මේ මගෙත්නෙමේ මට අයිතිත්නෙමි පවතින්නේ නෑ සංකතයි ප්‍රත්තයෙන් හටගත්තා උපකාරයෙන් හටගත්තා හේතුන්ගෙන් හටගත්තා. සමදිිටි ඉස්පර්ෂය නොනොත් හඳුනන්න බෑනි එන සංඥාව පවතින දෙයක් පවති නැකි නොද. දෙකම් වැරදිනේ ඇයි සංඥාවට මමත්්‍යයද්ද ද රූප වේදන සංඥා සංකාර විඥඥාන කියන පහට මම ඇතුල් කල්ලා නේද තියෙන්න්නේෙද නැද්දකර බලන්ඩු ද රූපයත් ම පෙන්වුවනිේ මම කියල ඇතුල් කරන්න එපා එ දකින්න බැහැකිල් වේදනවත් දැම් පෙන්ුවනි මම කියර කෙනෙක් ඇතුළ කරන්න එපාාවකට කිය මගේ කියර ගන්න එපා මට අයිති කියර ගන්නපාක ද සංඥාවත් එහෙමයි සංඥාව තුලට ම ඇතුල් කර. ඇ සංඥාවෙන ස් පපර්ශ ප්‍රත්තියෙන් හට ගන්න සිතේ එක ප්‍රබේදයක් විතරයි. එකට ස්පර්ශෝනමයි හඳුනගන්න එනං මගේ කියන්න ඇබේ තර මම තුළ සඥ සඥාවතුළ මම ඉන්න න සිතේ ප්‍රබහිදය විඤ්ඥානය ස්පර්ෂය වේදනාව සඥා ච්චීතන දැ එනං. සස්කාරය පවතිනවද සංස්කාර ගැන කර්ම පවතිනවද පවතිනකෝ ශාස්තු දිට්ටිට වැටන පවතින් නෑකව උච්චේ දිට්ටයට වැටෙනවා. තර ශංස්කාර පවතිනවද පවති නැත සතාගතන් වස දෙකමක් ප්‍රතික්ෂප කරනවා පවතිනකිවෝ ශාස්සතු දිිට්ටි පවති නෑකිවත් උච්චෙද දිිට්ටි ගැන කර්ම තියනවාකිවත් ශාස්ත දිට්ටි කර්ම නෑකිවුවත් ඒදිට් සංස්කාරකන කර්මයි තියනකිව සස් දිටි නැකකිවත් ච්චේද දිට්ිය. සතගත ස දෙකම් ප්‍රතික්ෂප කරන. ඉදිරි පච්චන සංකතයි ප්‍රත්තයෙන් හටගත්තේ මොන පත්ය ඉස්පර්ෂ ප්‍රත්ය නැද්ද එනම් එතුර සංස්කාරය පවතින දද ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගත ඇත. ඉස්පර්ෂ ප්‍රත්ය හට ගත්ත ද. හටගත්ත සනය බිඳිනවා දෙකර පවතිනෝක අන්ඩබේ එ හටගන ශනය බිඳිනවා පවතින් නෑක අ්ඩබේ ප්‍රත්්‍යයෙන් සකස් කරන නිසා දැ දෙකම වැරදින්නේ එනක් ශංස්කාරයන්ට මමය තුල් කරන්නේ මම කියන සිතුවිල් මම තුළ සංස්කාර හයන සංස්කාර තුළ මම හොයනෝ ද මම තුළ සංස්කරතිනොක සාංස්කර තුළ මයින්නොද වැරදිීනේ දහතරම්. එතර සංස්කරම මගේ කියනවද. සංස්කර මට අයිතිී කියනවාද නෑ එකත් වැරදි. සංස්කකාර්මගේ ආත්මයක නවාද ආත්මයක කන පවතිනවා කියෙන එක එකක් කලින් කිව්වයි. තොඩ දැ හතරම් වැරදින එක්කොම් වැරදි එන මොකක් ද හරි නිවැරදි එක මකත්. ඉස්පර්ස ප්‍රත්තය හටගන්නවා. चक् संपस्य चेतना स्पर्श प्रत्यय हटगा स्रोत संपस्या चेतना स्पर्श प्रत्यय हटगा वेदना संज्ञा संस्कार स्पर्श प्रत्यय गा संपस्या चेतन के ने स्पर्श संज्ञेतनाक प्रत्यय हटगा संगता ජිවා සම්පසජ චේතනා කියනකොට චිවා සම්පසජ වේදන ජිවා සම්පසජ සඥා ජිවා සම්පසජ චේතන මෙ ධර්ම දත්වන මස් පර්ස ප්‍රත්්‍යයෙන් හට ගත්ේ හට ගත්ත සනයෙන් බිඳිනවා. එතොර පවති නෝ කියන්න බේ පවතිී නෑක කියන්න බේ වැරදින දෙක පත්්‍යයෙන් හටගන්න උපකාරයෙන් හට ගන්න සංකතයි මෙතමයි තුල සෝතා බන්නේ කියර කිය තර ජ සම්පස ජ චේතන කාය සම්පස ජ චේතන මනෝ සම්පසජ චේතන මනු සම්පස ජ වේදන මන සම්පස ජ සඥා මන සම්පසජ චේතන තොනම ස් පර්ස ප්‍රත්ති කාය සම්පසජ වේදන කය සම්පසජ සඥ කාය සම්පස ජචේතන තොනමස් පර්ස ප්‍රත්ති එ පවතින ර පවති නැකිීනද. දෙම් වැරදි සංකතයි කිව්වත් හේතුන්ගේ හටගත්ත කිව් ප්‍රත්්‍යයෙන් සකස්සනෝකිව් හරි එදර්ශනය සම්මදිීටී නිවර දිවදක්කා සම්මාධිට්ටිැන ස්වාන් කල සෝතා පන්නේ හේතු පල දෙැක්කේ තුර විඤ්ඥානය පවතිනෝද පවනකව සසද දිටිට. පවති ැකිවොත් ච්ච දි. න ඉතුර විඤ්ඥානය තුළට මම ඇතුල් කරලා. මම තුළ විඤ්ඥානයතු හය විඤ්ඥානය තුළ මමහයෙන. දකිනෝ විඥානය තුළ ම දකින ම තුළ විඤ්ානය දකින විඤ්ඥානය පවතිනවා කියලා දකින විඤ්ඥානය තුළට මමත්තය තුළ කරලා. වැරදිනෙදද වැරදි. එනම් මොකද තතාගතයන් වහන් සික් කියන්නේ. තාගතැන් වන්ස ැන ංකතයිය ප්‍රත්තයෙන් හට ගත්තා. ඇති ඇත්තනේ ඒයි ඇසයි රූපය නිසා චක්ක වි්ඥානය. ද ප්‍රත්ථයනෙේ දෙේතුවට හට ගත්තිය. එමනැතුව කොහොද හැදිින් කනයි සබ්දේ නිසානේ සොත විඤ්ඥානය සබ්ද පිරිිබඳව දැන ගැනීමේ සිත නසි ගද්දේ නිසානේ ගාන විඤ්ඥානය. ගදස් ම දැන ගැන ේසිිත ප්‍රත් ේද හැව. දර විඤ්ඥානය පවතින පවතිනැ වැරදිීනේද දෙක දිවයි රස්ෑනි ස නෙේද ජවහ විඤ්ඥානය රස දැනගැන මසිත දර ප්‍රත්්‍යයෙන් නෙමේ ද හැති. සංකත නමේද. හේතුන්ගේ නෙමේද හැතුවී. ඒ මමයි තුළ කරන්නෝකටය තර පවතින අද විඥානය නෑන. පවතිද අ දිවයි රශ්‍යයි එකතු නොවෙන තාක්කල් විඤ්ඥානයක් කොේද. නක හෙ විඤ්ඥානය ද පවතිනද පවති නද මකක් දුත්තර දෙකම් වැරදිී ප්‍රත්්‍යෙන් හටගත්තා සංකතයි දිවයිරශ්‍යයි ප්‍ර්‍යයයි විඤ්ඥානය පලයි චිවවා විඤ්ඥානේ රසධන ගැනීමේ සිිත පලියයි. දිවයි රශ්්‍යයි හේතුයි මේ කාටද නෑයක කියන්න පුළුව කෞද ප්‍රතික්ෂප කර කාටද ප්‍රතික්ෂප කරන පුුව ප්‍රතික්ෂප කර අනයායිතිං ගේ මානසිකත්වය පරීක්ෂා කල බලන්න වෙනවා. ඕකොහම වෙන්න කියනොන. දිවයි රස්ය හේතු බුදුරජාන්නන්සි දිරිපට්ි කරන පලය රස දැන ගැනීමේ සිතයි. වි්ඥානය. එතර විඤ්ඥානය එනං සංකතනමේ ප්‍රත්්‍යය නෙමේද සකස්ර හේතුන්ගගේ ෙමේද හැතිී. එ ්‍යාය පවතින තර විං්ඥානය තුළටයි මමද මම තුළ විං්ඥානය හොය විඤ්ඥානය තුළ මම හොය ප්‍රඥ්‍යාන පුච්චරේ විඤ්ානය තුළ මදකිනවා. මම තුළ වි්ඥානය දකින. විඤ්ඥානය පවතිනෝ කිරගන්න. එ විඤ්ඥානයට මමත්තුය තුළ කරලා වැරදිනේ නාම රුප්පච්ච විං්ඥාන නාම රුපච්ච විඤ්ඥාන නාමරූප ප්‍රත්ථය හට ගන්න වි්ඥාය වේදන සං්ඥා සංස්කාර ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන රූපත් එක්ක එතන විඤ්ඥානය ප්‍රවෘදතිය එ නාමරූපච්චය විඤ්ඥාන ප්‍රතිසන්දයේදී විඤ්ඥාන පච්චා නාමරූප ඒ සංකාරපච්ා ඤ්ඥාන පච්චා නාමරූප නට පතිසන්දියදී එකකාරයක් ස ගත්තතනය ඉදල්ල වර්තමාන භාාවය අවශසාානච්චුතිය දක්වා නමරුපච්ච විඤ්ඥාන ඇති ප්‍රත්වයෙන්න යදන්නේ. ප්‍රතිසන්දිීයට ප්‍රත්තයෙන් තමයි අවේ සංකතයි ඒ සංකරපච්චා වි්ඥාන විඤ්‍යාපච්චා නමරූප. එතන ඉදහන සංකතයි නමරූපච්චා විඤ්ඥාන නමරූපදික ප්‍රත්ථේ ඤ්ඥානයට. ප්‍රතිසන්ධයදී විඤ්ඥානය ප්‍රත්ථේ නමරූපදිකට එන එ තනත් හේතු ප්‍රතින ංකතයින. පඩගත තැන ඉදළමත්ම සංකතයින ප්‍රත්තේ නෙහට ගත්ත. ඇති ඕකට මම ඇතුළු කරන්න කහොමද. එකට මම කියන්නේ කහමත. විඤ්ඥානය මගේ කියන්නේ කහමත. විඤඥානය පවතිනවා කියන්නන්නේ කහමද. ම තුළ විඥාන තින. විං්ඥානය තුළ ම ඉන්නවද සියල්ල ප්‍රතික්ෂේ පයිත් තතාගතයන් වහන්සේ දේශනා කරපු සංකටයි කියන දහම ඒ සහතිකයි ප්‍රත්‍යයක්ෂයි එක ඉස්තිරයි. අන යම් කිසිකන නිවැරි දිව දෙදැක්කා සමවිටි ද තව ඒවක්තිනම් අර්ථ දම්ම නිරුත්ති පටිබාන කලා හතරක් තියෙන මේක මිට කලුණුත්ම දේශනා කල තියෙන නමුත් මේ අතිශේ ගම්බීර නිසා මේ කපිදන්නවා මේ තවදුරටත් මේක අල්ලගන්න අමාරුවයි අර්ථ දම්ම නිරුත්ති පටි භාන කියන්නේ. මේ හතරට කියන්නේ සියව් පිළිසිබියාපත් රහතන් වහන්සේලා ඉන්නවා ඒක බුදුරජාන් වන්සේ දේශනා කරන්නේ මේ ප්‍රථ ජාන පුච්චරයන්ටන මේ ඥාන හතර නෑ පෘතක් ජන පුච්චරයන්ට. සියලු ආය පුච්චරයන්ට මේ ාන හතර තියනවා. සියලු ආරය පුච්චලෝ එතට සියලු ආරය පුචරය ගත්තු ස්වා මාර්ග ස්ෝවාන් පල ඒන අස්ථාර්ය පුද්චල මහා සංගරත්නය කෙන් අස්ටකයනටට ආර්ය අස්ටාර්ය පුච්චල මහාසංගරත්නය. රස්්ටාර්ය පුච්චලයෝ තර ස්ෝවාන් මාර්ග ස්න් පල සගම ර් සකෘදාාගමි පල අනාගම මාර්ග අනාගමි පල අ මාර්ග අරහත් පල ඕකන අස්ටාර්ය පුච්චල මහසංගර අස්ටාර් පුච්චරයාට මෙ ඥානහතර තියනවා. එනක් ස්ෝන් බව තමන්ට දැනගන්න පුළුවන් තමට අවබෝධ කරගන්න පුළුවන් මම දැන්ගෙන්නේ මේ මට්ට මේ කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් අර්ථය කියන්නේ පලය දන්න අවුනුවන අර්ථය කියැන පලය දන්න අවනුවන දම්ම කියන්නේ හේතුව දන්න අවුනුවන නිරුක්ති කියලා කියන්නේ මාගදී බාස්සාාවෙන් බුදුරජාන් වස දේශනා කරලතින වචනවල නිවැරදි අර්ථය දන්නාවනුවන. එතකොට පලයදන්නාවුනුවන කැනෙක සිතක්. හේතුව දන්නවුනුවන කැනෙ තවස්සිතා. අර මාගදී භාෂාව නිවැරදි අර්ථය දන්නවා කියන්නේෙ තවස්සිත. මේ සිිත්තුන තුළ මනාව සිත පවත්න්න පුළුවන් පටිබාන පටි සම්බිදඥානං ත රත්ත පටි සම්බිදේඥානං පලය දන්නවනුවන ධම්ම පටි සම්බිදේඥානං හේතුව දන්නවනුවන නිරෘත්ති පටි සම්බිදේඥානං මගදී භාසාාව ඒ වචචනවල නිවැරදි අර්ථය දැනගන්නවනුවන දෙකර මුළු පාලි භාෂාමි ගැනගන්න ඕන කියනෑ ඒ තතාාග තැන් වහසේ යම් වචනයක් මගදී භාසාාවෙන් දේශනා කරන එක නිවැරදි අර්ථය දැනගන්නවළුවන එ නිරුත්තියි නිරුත්ති පටිසම්බිදී ඥාන එතො එතැනතියන්නේ සිත්තුනක් මකන්ද පලය දැනගන්න එක සිත පලේ දකින්නේ හේතුව දකින්නේ තමස්සිතින් නිරෘත්තිය දකින්නේ තවස්සිතකින් ඒ සිත්තන තුළ මනාව සිතතියන පටිහන පටි සම්බිදී යාන එතට තවස්සිතා. ඒ සිත්තුනත් තුළ මනාවශ්‍යත යෙනනකට තවස්සිතා. ඒැන ඥානයක තොර නිරුක්තිය කියන්නේ ඒනම් ඒමාගතිී භාසාව නිවැරදි අර්ථය දන්නාවුනුවන එක තවසිතා. ැ සිත්්හ තරත්වති ඉන්න මෙතන. තොර හේතුව දන්නා වනුවන එතනෙක සිිතා නොුවනේ දකිින් එත සිතක් විතරයි. පලය දන්නවඋුනුවන එතනත්ක සිතායි. සිදත්්හතරක් තියන්නේ. ඇබේ සිදත්්හතරිදයෙන් යන හතරක්. ඥාන කියැනෙ නුවන. එ නුවන එතන හරියටම පිහිටර තියන. ඒ දකින හේතු පල තැන්ඒ එක අපි ගම් උතාවටිකක්වොන්න විස්තර කරලා. ද පි සෞපාදීද මේ පඩි සෞපාදය ත්හලතියන. දැ පි සෞප්පාදය අපි කතාය කරනවා සලා ඇතන කිය එක. නාමරූප පච්චා සලා තන. සලා එතන අපි ගන්නවා. පලය හැටියට ො ආයතන හය අපි දකිනව පලය එත මොකද දෙ හේතුව තොට අත්ත පටි සම්බිදී ඥානංක්‍යන්නේ පලය දන්නවනුවන දම්ම පටිසම්බිදී ඥානංකයන්නේ හේතුව දන්න වනුවන දායතන හදන හේතුව මොකක්ද පටි සවපාදයෙන් ගත්තොත් නාම රූප පච්චා සලායතන නාමරූප ප්‍රත්තය නොයි සලායතන තොර සලායතන කියන්නේ පවතින දෙයක්ද න පවතින් නැති දෙයක්ද නෑ එහම් ප්‍රත්තයෙන් හටගන්නවා කියන සංකතයි කියන එකද හරි ප්‍රත්තයෙන් හටගන්නවා කියන එක නේද හරි ඕ ආයතන පවතින්න නම් නාමරූපවල ක්‍රියාකාරිත්්‍යය ඕනි එවට නාමරූප දකිනවනං යම්ගසි කෙනකුට නිවැරදි ආකාරයෙන් ප්‍රත්‍යධර්මයක් හැටිට උපකාරධර්මයක් හැටියට ඒ දම්ම පොටි සම්බිදීඥාන ද පලය දකිනවයෝ අත්තපටි සම්බිධීඥානං ඒ තමයි ආයතන හය ආයතන හයට ප්‍රත්්‍ය එකම ධර්මයයි ඒ නාමරූපයයි ඉපදීමේ අදහසක් ආයතනවලට නැහේ. නාමරූප සලාය ආයතන උපදවන්නෙත් නැහේ. නාමරූප නිසා ආයතන සකස්සෙන බව ආයතන දන්නත් නැහේ නාමරූප දන්නෙත් නෑ. ඇබැයි නාමරූප හැර ආයතන ධර්මයන් සකස් කරන තවධර්මතාවී කුත්නය සකස්වෙන්. එකන්නේ නාමරූප, ආයතන උපදවන්නෙත්නේ ඉපදීම අදහ සකායතනවලට ඇත්ත ෙත්න තො නාමරූපා අයතන උපදවන්නත්නේ නමරූප නිසා ආයතන්න හටගන්න බව ආයතන දන්නෙත්නෙ නාමරූ පැහැර අයතන හටගන්න වෙන ධර්මතාාවෙකුත්න්නේය. ප්‍රත්්‍යයි සංකතයි එතවට අර්ථය දන්න ඕනුවට අපි දැක්කා පලය හැටියට ආයතන හය හේතුව හැටියට දැක්කා නාමරූප දෙක නාමරූප දෙක අපි දන්නවා අ අපි ප්‍රතිසන්දී ගත්ත තැනදින ආරම්භයක් පටන් ගත්ත මවකසි එගර්භාෂී ප්‍රතිසන්දී ගත්ත ැන ඔය ධර්මතා දෙක පටන් ගත්තා මොන ධර්මතා දෙකද නාමංචර රූපං්චා ඒ පඩන්ගත්ත නිසානි ආයතන පිළියල වුණේ ආයතන සකස් වුනේ එන් නැතිතාක්ක ලායතනයක් නැහැන අයතනයක් නැහිතක්ක. නාමරූප තොට ඉපදීමේ අදහසක අයතන ොලට නෑ. නාමරූප ආයතන උපදවන්නෙත්න්නේ. ත නාමරූප නිසා ආයතන හටගන්න බව අයතන දන්නෙත්න්නේ. හැබැ නාමරූප හැර අයතන හට ගැ තවල් ධර්මතාාවකුත් නේ. රත්යයි සංකතයි හේතුවන්ගේෙන් හටගන්නේ දැ තොට පලය දන්න වනුවන අයතන දැක්ක පලය හැටියට එනම් හේතුව ගන්න මොකක්ද මේ ආයතන හය හදපු හේතුව රායතන හය හදපු හේතුව තමයි නමරූප එතුර දම්ම පටි සම්බිධෙන් ඥාන නුවන තන තියෙනවා හේතුව දන්නවනුවන නිරුක්තිය තො ආයත්ත නෑමනත සලායතන කියල මගදි භාසාාවෙන් දේශනා කරන්නේ ඇසටයි කනටයි නාසේටයි දිවටයි සරීරෙට ස්ච්චිතටයි. වැටිකටන ආයතන කියන්නේ සලායතන කියන්න. තුර නාමරූප කියන්නේ. මගදි භාසාාවේ ඒ වචනවල නිවැරදි අර්ථය ගණ්ඩෝනි. තොන නාම රූප කියනෙමකක්ද වේදනා. අපි කතා කරන්න අප බාසන් වේදනා කියා. සංඥා හඳුනා ගන්නා. සඥාන හදුනාගන්න චේතනා එකැන කර්ම පිළියල වෙනආකාර තර වේදනා සංඥා සංකාර වි්ඥාන ට මේ ධර්මතා හතර නාම එමනං වේදන සඥා චේතනා පස්ස මනසිකාර නාම රූප සතරමහදහතු රූප අන්න දොට ඒ වච්චනවල නිවරදි අර්ථය දන්නවා අපිියතතුකොට නමරූප කියන්නේ නමරූප කියන වචචනවල නිවැරදි අර්ථය දන්න.ඒ නිරුක්තියයි. එතුරේ සිිත්තු නක්ක තැන තියෙන්නේ පලය දන්නවනුවන එක සිතයි හේතුව දන්නාඋුනුවන තවස්සිතයිඒ නිරුක්තිය එකන මගති භාෂයි නිදි දන්නවනුවන. දර එතනස් සිතයි දැ ඒ සිිත්වන්න පරීක්ෂා කරණ තවෂිතකින්. එතුන ඒ සිතට වැඩහෙන්නේ නිවැරදිස්වභාවේ පලයදන්නව ස්භාව පදන ඒසිතෙන් පලය දකින හේතුව දකින ඒසිත නිරුපතිය දකින ඒ සිත ැබේ එකම තක්න මේේ හොඳර මතක තියාග එතන සිත්තු නක්ම ඇතිව නැතිවෙන්නේ තොට පලයදන්න වූ නුවන එක එකසිතා හේතුව දන්නා වනුවන තවස්ත නිරුක්තිය දන්නා උනුවන තවස්ත ඒ සිත් වන තුළ මනාවසිත පේවනා දැන් එතකට සම්මාධිට්ටිනෙමේ ද ඇ සම්මාධිට්ටිමකත් සම්මාධිට්ටි කැනසෝවා සම්මාදිිට්ටි කැන වාන් එතර අයි වෙන ගෘත්ත වෙන පිරිගැනී වෙන ඇදෙහිම්මලට ය යන්නේ ඒය වන්නදද ප්‍රත්්‍යයා ප්‍රත්්‍යය පන්න ධර්මය දකින්න. උපකාර ධර්මය ද කියන උපකාරෙන් උපන් ධර්මය දකිෙන. තර මාග දිබාසය නිවර්දි ර්ථය දන්න එක තුළ මනාව සිතමහේවල එක පරම සත්‍යයක් කෙල සනාත කරග නිවරයි. පරීක්ෂණය තුළ කර ඇතිවෙනි ශත්‍යය යාන කෘත්තිය ඥාන පරීක්ෂණය තුළ පරිීක්ෂණ කරන තාකාල් කෘතිතිය ඥාන. සත්‍යය කෙලාව බෝධන සත්‍යය සත්‍ය යාන කෘත කරලි වරයි ස්න් පුචරයට තවත් දෙයක් හොයන්න්න දයන් නහත්සා පැහැදිලියම නිවරදිෝමයා දෙක්කා ප්‍රත්්‍යය සකස් කරන්නේ තව විස්ත කරමති දැහ එඥාන හතර උපදවන්න බැරිද ඇැබැ ධර්මය විභාග කරන්න පරීක්ෂ කරන්න අවිද්‍යාව කියැන මක්ද ආශ්‍ර කියැන ොකද සංස්කාරකැනෙ මොකත් විඤ්ඥාන කැන මොකත් නාමරූප කැන මොනද අයතන කැන මොනවද ස්පර්ෂකැන මොනවද වේදනා කියැනෙ මොනවද තෘෂ්නා කියන මොනවද උපාධන කැනෙ මොනවද කර්මභව කියැන මොනවද උපපත්ති භව කියයනෙ මොනවද ජාතිකයනෙ මොනවද ජරාමරණ කැන මොනද ඉති විභාග කරන්නුව පරීක්ෂා කර්ඩක් දකින්නක හේතු පල් සංකත නමේද කියල බලන්න ප්‍රත්්‍යයෙන් නෙමේ ද සකස්්‍යයන්නේ කියනවා ඇයි ඒකට ප්‍රත්වයෙන් සකශවන දේට මමත් ඇතුල් කරන්න ප්‍රත්වයෙන් සකස්්‍යනදේක්ට මම කෙ දෙයක් ඇතුල් කරහම්මොකදවෙන්න එක වැරදි නැද එක වැරදි මමතුළ ඒව හොයනෙක් දැ බලමු දැ ආශ්‍රවගන්න අපි ආසරව කියනේ පවතින දත් කාමාශ්‍රව භවාශ්‍රව දිට්්‍යයාාශ්‍රව අවි ආශ්‍රව කියැන ඇලෙනවක් කියෙන. ත්‍රමේ ඇලීම බුදුරජාණන් වශ දේශනාය ගන්න ඉස්පර්ශ ප්‍රත්තිය යම් දෙයක් ඉස්පර්ස වෙන්න ඕනේ ඇලෙන්න නැතන් එලෙන්නේ දැන් රූපය කාමවස්තුවා ඇසෙන්න්නේ ගන්නේ තට ඇැසන් රූපය අරමුණු කරලා තට බාහිර රූපය හැට ඉස්පර්ස වෙන්ඩිබේ ඇැතු කොහමදේ අරමුණ ගඩ ගණඩබෑන් ත බාහිර රූපය කාමවස්තුව එහනම් ඉස්පර්ෂ කරන්නේ මනසින් එතර කාමයන්ට කාමාස්ත්‍රවවලට ප්‍රත්්ධ ස්පර්ෂය නමිද එතු ආශ්්‍රවත් කියර දෙයක් ලෝකෙ තියෙනවද නැක අන්නබේ තියනවා කිය අන්නබේ තියනවා කිවොත් සසතු දදිට්ටි. නෑකිවත් තුච්චද දිටි ඒයි ට්ිකෙන් ගැලවීමම සම්මාදිිට්ටි දිිට්ටි දෙකෙන් ගැලවීමම සම්මාදිිට්ටි බැවති දිිට්ටිය දෙකෙන් සිත කල අන්නමෝන නැවත නැවත වැටනවා තියනවා කියලා වැටනො නෑ කියල වැටනවා තියෙනවා කියවැට නො නෑ කියවැට දෙකම් වැරදිී සතාගතැන් වහස දෙසන සංකතයි ප්‍රත්තිෙන් හටගට ප්‍රත්තිහා ප්‍රත්්‍යප්පන්න උපකාරයා උපකාරෙන් උපන්න හේතු මූලයි ර් ත මුලධර්මයත්තියන උපකාරධර්මයයක්ත්තියන උපකාරෙන් උපන් ධර්මයක් තියවා. නිවැරදිව දැකින්ට නිවරදිව දැනගැන්ට නිවරදිව දෙක ගැන්ට් සමදිීටි. දැන ආශ්‍රව කියල දෙයක් ලෝක නැක ඇඩබේ. තියෙන වගේ තියනවා කැඩත්දේ. ස්පර්ෂයට කලින්න්නේ ඉස්පර්ෂයට කලින්න්නේ. ස්පර්සයට කලින් එඇලන්න බේ බාහිර රූපපය ඇසත් එක් ඉස්පර්ස වනේ නැත්තන් ඒ රූපයට කොහොම දෙ එල්ලෙන්නේ. බාහිර සබ්දය කනට ඉස්පර්ස වනේ නැත්තන් ඒ සබ්දය පිළිබඳ කොහොම ද එල්ෙන්නේඒ මැෙන්ට පුොලොන් ක්‍රම ක්‍රමයක්ති න්න මෙහෙම තියෙන අතීති හපු සබ්ද පිළිබඳ ඒත් මනසි ස්පර්ශ කරන්නුවන්න ඒත් මනසි ඉස්පර්ස කරන්නේ ඒ අවස්ථාව වර්තමානය ඒ මොහොතේ සබ්දය කණට ස්පර්ෂශ නූනත් කලින් හපු සබ්ද පිළිබන්ධම මනසේ ලකුණ තියෙනවා එතුට මනසින් ඒ අතීතිය ඇතිවෙලා නැතිවෙච්ච ඒ සබ්දය පිළිබාඳ මනසි ඒත් ස්්පර්ෂ කරන්න ඕන නැතුයි කරමුණ ගන්නිබේ එරිකන මනෝ සම්පස්ස තුර නම් තොර සබ්දේශෂයන්නේ මිහිරි සබ්දය කාම වස්තුන් එකට එක ගන්න කනත්කා මොස්තුවති කන පිළිබඳුවත් මනසින් ඉස්්පර්ෂ කරන්න ඕනේ සබ්දය පිළිබඳුවවත් මනසිං ෂස්පර්ෂ කරන්න ඕ. ිස්පර්සයන් නතු කොමදක් ආශ්‍ර හටක ඇතු රාශ්‍රව කියලදයක් පවතිනවද නැද්ද දෙකම් වැරදිනේ ප්‍රත්්‍යයෙන් සකස්සනා කිව් එතව හරි ඇති හරි එක ගණ්ඩ. හරිදගන් නිවැරදි දේගන්ට සත්‍යයි සත්‍ය දේගන්ට සත්‍ය දකින්ට සත්‍ය දෙකීම සම්මාධි්‍යයි අවිද්‍යාව සංකතයි අවිද්‍යාව කියන ධර්මයක් සංකතයි එකැන ප්‍රත්්‍යය හට ගන්න අවිද්‍යාවට ප්‍රත්ථයමකත් ආශ්‍රම ඇලි ඇලෙන්නේ නොදන්න හින්ද නොදැන්න හිද එලිෙන එතට එන එලීම තුළ තියෙනෙ නොදන්නකම. ඇ එතම ආශ්‍රම විද්‍යාවට ප්‍රත්ථේකන්නේ දුකයි කියල නොදැනෙන තා කල්ලෙ කාමයට එඇල්ලිෙනවා. ඇ තට දුකයි කියලා දන්නේ කැන විද්‍යා. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා දන්නේ නැති තා කල්ලේ කාමයට ඇලිවා ඉතය විද්‍යා මේ හේතු අයිංකොල දුක වැටෙනවා කියන්නේ එක දන්න නෑ කියන්නේ ඒ අවිද්‍ය ඒකට මාර්ගය අර්ෂ්ඨංගික මාර්ගය කියල දන්න නෑැක් කියන්නේ අවිද්‍යා ඉති ඒ හින්ද නෑලෙන්නේ කකාමයන්ටඇැලිනව භවයන්ට ඇලෙනවා දිට්ටිවලට ඇලන එක ඇලෙන්නේ නොදන්න හින්දන. ආනොදන්න හිද ඇලනවා ැලෙන්නේ නොදන්න හිද. ත ආශත්‍රව අවිද්‍යාවට ප්‍රත්තිය හැමේ අවිද්‍යාවට ඉපදීමය අදසන්නේ. ආශ්‍රව අවිද්‍යාව උපද වන්නෙන්නේ. ආශ්‍රව නිසා විද්‍යාව හටගන්න බව විද්‍යාව දන්නේෙත්තේ. ඇැබැ ආශ්‍රව හැරා විද්‍යාවට ප්‍රත්්‍යය වෙන වෙන ධර්මතාවයකුත්නහ. ආශ්‍රව හැරා විද්‍යාවට ප්‍රත්ථය වෙන වෙන ධර්මතාවයකුත් න්නේය. පත්ය සංකතයි. එන අවිද්‍යාව කෙල දෙයක් ලෝකෙ තියනවද නැද්ද. තියනකිව සස්සතු දිිට්ටි. නැකිව තුච්චද දිට්ි ප්‍රත්්‍යයෙන් සකස්වයනාකිව සමදිිට දැගතන තිීන දිට්ටි තුනයි මකත්සාස්ත දිි්ටි උච්චේද දිට්ටි සමාදිටය දැමකත් ද සමදිස්න් සමදිිටි කන ස්වාන් තුල සෝතා පන්නේ. ප්‍රත්්‍යයමයි සකස් කරන්න. එතමයි සංකතයි. තත් නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයම කරුණු දෙකට ඇතුල් කළේ. සංකත සංකත අසංකත කියන්නේ ප්‍රත්තයෙන් හට නොගත්. එක උපකාරයෙන් හට නොගත් එකම ධර්මතාවයක් තියෙනවා එ නිවන. ඇැබ නිවනට යන උපකාර ධර්ම තියෙන. හැබැ නිවන ප්‍රත්තයෙන් නෙමි. නිවන දක්වා යන්නම ප්‍රත්්‍යධර්මයන් ඕනේ උපකාර ධර්මයන්න ඕනේ. ඒ මොනාද. සද්දා වීරි සතති සමාධය ප්‍රඥා ඒවා වනේ නිවන දක්වාමයන්ට බෝධියංග ඕන සතිය ධම්ම විච්චිය වීර්ිය පීති පස්සද්දී සමාධී උපෙක්කා ඒවා වනේ එ නිවනට නිවන්දකි අවශ්‍ය කන දේවා එඒ ප්‍රත්්‍යයන් තම අපි නිවන දකිින් තර සතර සති පට්ටාන නිවනට ප්‍රත්‍යය උපකාර කරන හැබ නිවනට උපකාර කරට නිවන ප්‍රත්යෙන් නෙමේ එකැන්නේ නිවීම කෙලෙස්වල නිවීම නිවනයි. ස්කන්ද ධාතු ආයතන වල නිවීම නිවනයි. නාම රූප දෙකින් නිවීම නිවනයි. සලායතන නිරෝධයෙන් නිවනයි. සංස්කාර නිරෝධය නිවනයි. ආශ්‍රව නිරෝධයෙන් නිවනයි. අවිද්‍යා නිරෝධය නිවනයි පදාා නිරෝධයත් නිවනය තෘෂ්නා නිරෝධයත් නිවනයි ඇති නිවන හැම තැනම තින නිවන හැම තැනම තින හැබ ඇති තැනක් නෑ එකයි නැති තැනකුත්නෑ කියන්නේ නැති තැනකුත්නය ඉස්පරසාහයේ නිරෝධයත් නිවනයි වේදනාහයේ නිරෝධයත් නිවනයි නාම රූප දෙකයේ නිරෝධයත් නිවනයි විඤ්ඥානයේ නිරෝධයත් නිවනයි ජරාමාරණයන්ගේ නිරෝධයත් නිවනයි කර්ම භහයන්ගේ නිරෝධයත් ලිවනයි එ නිවන කොහෙද නැත්තිය හැබ ඇති තැනක්නෑ නිවුණ නැවතහටගන්නේ ඔය අංග දොල හැන එකක්වත් නැවතහට ගන්නේ. ආශ්‍රව නැවත හටගන්නේ ඒනක විද්‍යාව නවත හට ගන්න එත්තේ. අවිද්‍යාව නැවත හටගන්න ඇත්තං කර්ම නැවත හට ගන්න ෙත්නේ ර්මනවත හට ගන්න එත්තං ප්‍රත්සන්දිි විඤ්ඥාන නැවත හටගන්නේ. ප්‍රතිසන්දි විඥාන හටගන්න ත් නාම රූප දෙක නැවත හටගන්නේ නාම රූප දෙක නැවත හටගන්න ත්තං යතන හයක් නැවත හටගන්නේ ආයතන හය කටගන්න ඇත්තං ස්පර්ස හයක් හටගන්න බැහ හේතුවක්න ස්පර් සහ කටගන්න. ඉස්පර් සහයක් කටගන්න ඇත්තං විඳීම හයකුත් නෑ විඳීම හයක් නැත්තං තෘෂ්නා හයකුත් නේ. ්‍රෘශ්හයක් නැත් උපාදාාන හතර කුත්නේ උපාදාන හතරක් නැත්තං කර්ම භවයකුත්නේ කර්ම භවයයක් නැත්තම් උපති භවය කුත්නේ උපපති භවයක් නැත්තං ජාතියකුත්නේ ජාතියක් නැත්තං ජාමර නත්නේ ඇත මේ දොලහැමනි රෝධ නි වනයි දොල්හමර රුද්ධනො ත දොල්හයි අනතික ආසව අවිද්‍ය සංකාර් විඤ්ඥා නාමරු සලා එතන පස්ස වේදන තන්නා උපාධන භවජාති ජරාමරණ තොර තන දොල්තිය තොරඒට ප්‍රත්තිය වෙන ධර්මය ගුත්තින තොට ආශ්‍රමනි රෝධය එ නැවයි දොල් හැම පවතින් නැත දැවදල් හැ එකක් හරි පැවතුනොත්මකද සසර ඔ එකක් හරි පැවතුනොත් පශියල්ල තියෙන දිගටම ඇ හරික් හරි පතුනත් ආසර පැවතුන ොක්කොමතිීනන විද්‍යාවපවතුන ඒ තොක්කොමතිීන සාස්කාර පැවතුනත් ඒ ොක්ො තින සකර පච් විං්ඥා විං්ඥානපච්ච නම රූප නරපචච තන එතොට තෘෂනාවතිීනවන එ ඉතිරිීව තොක්කොමතිීන. අවිද්‍යාවත්තිීන සාස්කාරත්තිීන විඤ්ඥානයයක්ත්තිීන නරූපත්තිීන තෘෂනාවතිීන උපාදාාන තියන ඒ තොක්කොමතිනවා. කර්මබාහෙද ඒ තොක්කොමතිනවාඒ ඔය දොලහ නොපැවත්ම නිවනයි ඔදලා එකක් පවතින්න නිවනි එනි සතමයි හේතුෝගේ හට නොගත්ත කියලක ප්‍රත්්‍යය සකස්්නෝ අ සියල්ල ප්‍රත්තයන්නේමීද ඕන සේල්ල ප්‍රත්්‍යයෙන් හටගත්ත ධර්මතාමයන් නිවැරදිව දැනගත්තා නිවවැරදිව දැකගත්ත සමාධිි සම්ම දිට්ිය යනක ශස්සත දිට්්‍යියත් ඉගෙන ච්ච දිිට්‍යිය ඉෙනවා. සාාස්සත දිිට්ටි දහටයි උච්චද දෙ දිට්ටි හතලිස් සතරයි හැට දෙකම ඉගෙනවා අයි වෙන වෘත වෙන පිළිගෙනින් වෙන ඇදෙහිම් අයයන්නේ. අයි කියන කිසිම තැන යන්න නත්තිමේ සරණං අඥන් බුද්ධෝම සරණංවර නත්ති මේ සරණ අ්ඥන් දම්මෝ මේ සරණංවර නත්ති මේේ සරණ අඥ සංගෝමය සරණංවර ය නිවැරදිව තෙරුවන් සරණය න. නිවැරදිවතර තෙරුවන් සන්න යිත වෙන සරණක් හොයන්නේය ඇ දන්න වෙන සරණකින් ලැබෙන විමුක්තියක් නැහකිර. නිදහස්සමන් නෑ කියනෙ එක නිවැරදිම දකිනවා. ප්‍රතිති්‍යහා ප්‍රති්‍ය උපණ ධර්මයන් දකළ ප්‍රත්්‍යය අයිං කොළොත් ප්‍රත්්‍යයෙන් උපන්ධර්මයට පවතින්න බැෑ කර දකිනවා. උපකාරයෙන් උපන්නේ උපකාරය අයින් කොළොත් උපකාරෙන් උපදින ධර්මතාව යන්නේ එකන දුකනෑ දුක ප්‍රත්්‍යය හටගන්නේ ඒ ජාති ප්‍රත්තිය. දුකට හේතුව තෘෂ්නාව. ඇතුොට තෘෂ්ණාව අයින්කොල දුනෑ තොර ප්‍රත්ථ්‍යය ධර්මය නයිංකොළොත් ප්‍රත්්‍යයෝ පන්න ධර්මයන් නෑ කියනක කිය දකින්න. මෙ ප්‍රත්්‍යය අයින් කරනවා එයන නිවරරි දිව දැන ගන්නවා නිවැර දිව දයකගන්නන සම්මාධීට්ි තින් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ පින් බර්දායකත්තේ මේ මුතුම් ධර්මසේ සනය ප්‍රඥානාරිකාවතුලෙන් විකාශනය කිරීම සඳහ පාන දුර අලුබෝ මුල්ලේ පදිංචි සාවිස්ත්‍රී ජයන්තික ක රුප්පු මැණියන් පුතනුවන් ලේලිය සහමිනි බිරිය විසින් සදහඇතිදායකත්ය දරලා තිබෙනවා වසර නමේකට පෙර පරලෝ සැපත්වයි දෙඩියේ කුරපියාණන්ට මේ ධර්මදානව මේ පින් අනුමෝදැන් වේවා. එමෙන්ම සජවත සිටන සවිත්‍රීච යන්තිකරපපු මෑණියන්ට පුතනුවන්ට ලේලියට මිනි බිරිට ස පවලේනෑදැහිත මිතුරන් සමට නිදුක් නිරෝගිදීර්ගාය සම්පත් ලබේවා චත්‍රවාරිශත්්‍යය ධර්මය අවබෝධයත් අවබෝධයටත් මේ පින් හේතුවේවා. පරලෝ සැපස්සීරම ජාතිීත මිත්‍රාදීන්ටත් මේ ධර්මදානය කොසලය අනුමෝදන් වේවා තවද ගෞරමණීය ධර්මදේශකයණන් වහන්සේ වන. පන අරය ද ස්වාමින්න් වහන්සේටත් මේ ධර්ම දෙදේ ස්නාමිය කු සල බලයෙන් චතුරි සත්‍යේ ධර්මය අවබෝධ වේවා සක් දෙවිඳන් සතවරම් දිී විරාජාණන් වහන්සේලා සුමන සමන්දිි විරාජ්‍යයඇතුළ සියලු සම්ය දිිට්ටික දෙවවි බොන්ටත් මේ පින් අනමෝදන් වේවා කෙළ පාර්ථනා කරනවාඒ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු එයාකාරම් ඉටුේවා කියන මෛත්‍රී සගත සිතින් පුුණ්‍යානු මෝදනා සිද්ධ කරනවා. රැස් කරගත්තනන්ත ප්‍රමාණ පනිසාක්තින් එනම් සඳහන් කල නොකළ තවත් කවරුව ඇත්නම් පින් බලාපොරොත්තුව මේ උතුම් පොනිසාක්ති අනුමෝදන් වීමෙන් සුවපත්්‍යේවා එසෑම කෙනෙක් තුම්ම නිවනින්ම සැනසිෙත්වා කියලා ඉදම්මී ඥාතිී නං හෝතු සුකිතතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිී නං හොතු සුකිතාා හොන්තු ඉදම්මී ඥාතිී නං හොතු සුකිතා හොන්තු ඥාති දෙවියන්ට පින්දෙවා ආකා සට්టාජබම් මට්టා දීවානාగා මහිද්දිిකා ഞන්තం අනු මෝදිත්වා చරන්රకం තුළෝක සාසනං. ආකා සට්టාජබ මට්టා දේවානාගා මහිදදිිකා පഞන්තං අනු මෝදිත්වා చරන්රක්కන්තු දේශන. ආකා සට්టාජබ මට්టා දේවානාගා මහිද్දිිකා පഞන්තං අනුෝ చිරන්රకంතුමం පරන්थී. ්‍ර කරගතනන් ත ප්‍රමාණ පපුනිශක්තියන්න බාප සෑම දෙනාටම නිර්වාණවබෝධය පිණිසම හේතුවාසනාවේවා කෙරහිතාගෙන සාදුකයන්. සෑම් දෙනාටම ආසිර්වාද කරනවා අබිවාදැනසීලිස්ස නිච්චංවතා ප්‍රචායනෝ චත්තාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලන් ආයුරවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙත අතෝනි බාන සම්පත්ති, එමිනාතේ සමිච්ජතු සෑම් දෙනාටම තෙරුවන් සරණයි මෝහක්හයෝ නිප්පානන්